සමුගැනීමක් කියන්නේ අමතක නොවන මතකයක්. ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ඒක එහෙමමයි. ඒ විදිහේ සමුගැනීමේ අවස්ථාවක් අමතක නොවන ඉනිමකින් සමරපු ක්‍රීඩකයෝ ගැන තමයි අපි කතා කරන්නේ. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මුලින්ම සමුගැනීමේ තරගයකදී ලකුණු 200කට වැඩි ඉනිමක් ගොඩනගපු ක්‍රීඩකයා තමයි ඇන්ඩ්‍රූ සන්හම් කියන පොදු ක්‍රීඩකයා. මේ ක්‍රීඩකයා තමන්ගේ සමුගැනීමේ ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිමේ ලකුණු 225ක් ලබා ගන්න සමත් වෙනවා විතරක් නෙවෙයි, දෙවෙනි ඉනිමේ ලකුණු 50කුත් ගන්න සමත් වෙලා තියෙනවා. මේ වාර්තාව සජීවී මතකයේ තියන අය නම් දැන් ගොඩක් අඩු ඇති. මොකද මේ තරගයේ තිබුණේ 1930 දී නිසා. ඊට පස්සේ මේ විදිහේ දක්ෂතාවයක් කරලා තියෙන්නේ විලියම් ෆොන්ස්ෆෝඩ් කියන ඕස්ට්‍රේලියා ක්‍රීඩකයා. 1934 එංගලන්තයේ එක්ක තිබුණු තමන්ගේ අවසාන ටෙස්ට් තරගයේදී ලකුණු 266ක් අරගෙන, ඊට පස්සේ 1969 දී සෙයිම එම් නර්සේ කියන කොදෙව් ක්‍රීඩකයාත් මේ විදිහට ලකුණු 258ක් තමන්ගේ අවසාන තරගයේ පළවෙනි ඉනිමේ ලබා ගන්න නවසීලන්තයේ එක්ක තිබුණු තරගයකදී සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා බීකර සුපිරි ප්‍රතිකරුවෙක් විදිහට ක්‍රිකට් ලෝකයේම ආදරය කරන අරවින්ද සිල්වාත් තමන්ගේ අවසාන ටෙස්ට් තරගයේ ද්විත ශතකයක් ලබා ගන්න සමත් වුණු ප්‍රතිකරුවෙක්. ඒ 2002 පීසරා ඕවල් ක්‍රීඩාංගණයේ තිබුණු තමන්ගේ අවසාන ටෙස්ට් තරගයේදී බංග්ලාදේශයට ලකුණු 206ක් ලබා ගන්න අරවින්ද සිල්වා සමත් වීමත් එක්ක. මේ විදිහේ දක්ෂතාවයක් අවසාන වතාවට කරපු ප්‍රතිකරුව තමයි ඕස්ට්‍රේලියා කණ්ඩායමේ වේග පන්දු යවන්නෙක් විදිහට නමක් දිනාගෙන හිටපු ජේසන් ගිලස්පි. ගිලස්පි 2006 බංග්ලාදේශයේ එක්ක තිබුණු තමන්ගේ අවසාන ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිමේ නොදවි ලකුණු 201ක් ලබා ගන්න සමත් වෙන්නේ සැන්දෑ ආරක්ෂක ප්‍රතිකරුවා විදිහට පිටියට ඇවි. ඔය විදිහට තමයි තමන්ගේ සමුගැනීමට තමන් හොඳ පාටියක් ප්‍රතිවාදී පිළේ පන්දු රකින්නන් සහ පන්දු යවන්නන්ගේ සහයෙන් සංවිධානය කරගත්ත ප්‍රතිකරුව ගැන වාර්තා වෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්නත්, cricket world එකම කියඔබේ යහළුවෙකුට බලන මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ අලුත් තොරතුරු සපිරි තවත් නැව වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.